බියකම ප්‍රාදේශීය වැඩිහිටි බලමණ්ඩලයේ මෙහෙ වූ බැතිගී ගායනා වැඩසටහනක් කැලණිය ගෝනවලදී පැවැත්වුණා. ගෝනවල ප්‍රදේශයේ වැඩිහිටි සංවිධාන හතක සමාජිකයන් මෙ සඳහා සහභාගී වුණා. පිරිස බැතිගී ගායනා කරමින් කැලණිය පුරා වීථි සංචාරය කළා. මිහිදු මහ පෙරහැර කලපලුවාව මිහිදු විහාරස්ථානයේදී පැවැත්වුණා. පෙරහැර සංවිධානය කෙරුණේ විහාරාධිපති පූජ්‍ය උනින්දුවල සුමනසාර ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි පෙරහැර මෙවර පැවැත්වුණේ 76 වන වරටයි. රුහුණු කතරගම මහදේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැරට සමගාමීව කතරගම පාදයාත්‍රාවේ නිරත පිරිස වෙනුවෙන් බද්දන්සලක් සිතුල්පව්ව පාර බෝධිරාජපුර විහාරස්ථාන ඉදිරිපිට දීප පැවැත්වෙනවා. පසුගිය 6 වැනිදා ආරම්භ කළ මෙම දන්සල හෙටින් අවසන් වෙනවා. සිතුල්පව්ව පුදබිම වන්දනා කරන බැතිමතුන් හා අවට ගම්වාසීන් වෙනුවෙන්ද දන්සල විවෘතයි. මෙවර දන්සල පැවැත්වෙන්නේ 11 වන වරටයි. ජාතික ඖෂධ නියාමන අධිකාරිය සමරමුත්සවයක් අමාත්‍ය රමේෂ් පතුරේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. එම අධිකාරියේ ප්‍රධාන විධායක සචින් සේමකේ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. මිරිහාන කාන්තා හා ළමා කාර්යාංශයේ හදිසි රැඳුම් ප්‍රදේශය විවෘත කෙරුණා. අමාත්‍ය ටිරන් අලස් පොලිස්පති දේශබන්ධු තෙන්නකොන්නන් මහතුරුන් මෙන්ම ජාත්‍යන්තර ආයතන කිහිපයක නියෝජිතයන් මෙම අවස්ථාවට එක් වුණා. මේඝාතන මධ්‍ය මහාවිද්‍යාලයේ ජාතික පාසලේ වාර්ෂික නිලලාංඡන පැල්දවීම ශ්‍රී ලංකාවේ සෞදි තානාපති ඛලිද් බින් හමුද් අල්කතානි මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. විදුහල්පති සමන් ප්‍රියන්ත මහතාගේ මග පෙන්වීමෙනුයි උත්සවය සංවිධානය කෙරුණේ. 102 සමූපකාර දින සමරමක් කෙහෙල්ලැල්ල විවිධ සේවා සමූපකාර සමිතිය පැවැත්තුවා. සමූපකාරයේ සමට යහපත් අනාගතයක් ගොඩනගා යන්න තේමා කර ගනිමිනුයි මෙය පැවැත්වුණේ. සමූපකාර සමිතියේ ගනුදෙනුකරුවන්ගේ පවුල්වල සිටින 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ සමත් දරුවන් ඇතුළු කීප දෙනෙකුට මෙහිදී ශිෂ්‍යත්ව පිරිනැඹුණා. කෙහෙල්ලැල්ල විවිධ සමූපකාර සමිතියේ සභාපති රේණුක අමරසේකර මහතාගේ සංවිධායකත්වයෙනුයි උත්සවය පැවැත්වුණේ. ගල්ල මහින්ද විද්‍යාලයේ ආදිශිෂ්‍ය සංකමේ සංවිධාන කළ අධ්‍යාපන හා වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන හා අධ්‍යාපන ප්‍රදර්ශනය පළමුව මන්ත්‍රී වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. ප්‍රදර්ශනය හෙටින් අවසන් වනවා. ප්‍රදර්ශනයේ නැරඹීම සඳහා පාසල් දරුවන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටිනවා.